අයිබෝන් ගයිස් සුබ දෙසන අපේ තාක්ෂණ වේදේ ගෲප්ස් තුල දැන් සිසුන් 1500කට අධික සංඛ්‍යාවක් සිටිනවා. ඉතින් මේ සිසුන් කියන්නේ ලොකු ප්ලැට්ෆෝම් එකක්. අද කතා කරන්නේ ටෙක්නොලොජි සම්බන්ධයෙන් නෙවෙයි. අපි ටෙක්නොලොජි රැල්ල හැදුවා. අපිට පුළුවන් අපගේ නිර්මාණශීලී චින්තනය පාවිච්චි කරලා තව ලොකු රැල්ලක් හැදෙන්න. ඒක මම කැම්පින් විශ්ය. ඒක ක්‍රිකට්. මම හිතනවා අපේ ගොඩක් කට්ටියගේ අද ගැස්ම ක්‍රිකට් බවට පත් වෙලා තියෙනවා. කාලාන්තයක් තිස්සේ. ඒ අපිට මොකක් කියලා දෙයක් කරන්නද? නම් අපිට පුළුවන් අපේ එකම තුකම පාවිච්චි කරලා ලොකු වෙනසක් කරන්න. තාක්ෂණ වේදේ මොළ සුද්ධ කරන රැල්ලක් හැදුවා. ඒකෙන් නව නිර්මාණාත්මක චින්තක අපි බිහි කරන්න උත්සාහ කරනවා වගේ. අලුත් නිර්මාණ අපි බිහි කරනවා වගේ. අපිට පුළුවන් මේ රැල්ලක් ඉතින් අපි තාක්ෂණයේ ගෲප් වල ඇටි ක්‍රිකට් වලට අති දක්ෂයි. අපි ඉස්සෙල්ලම මේ කට්ටිය හොයලා උඹට සමහරවයි පුළුවන් ඇති. ඉතාලම හොඳට ක්‍රිකට් කරන. දැන් ඉන්න ක්‍රිකට් ටීම් එකේ ඉන්න කට්ටිය වල ඉතාලම හොඳට ක්‍රිකට් කරන තුමා කට්ටිය මට ෂුවර් අපි මේ ගෲප් එකට ඉන්නවා. ඊයාලට සමහරවද ඉදිරියට එන්නට අවස්ථාව නොලැබෙන්නට ඇති. නමුත් මේක ඒ සඳහා ප්ලැට්ෆෝම් එක. ඒ වගේම ලංකාව තුළ ඇති තාම කට්ටියේ නිසි බලධාරීන්ගේ අවධානයට යොමු වුණු අති දක්ෂ ක්‍රිකට් සම්මානනාට ඒ කට්ටියට ආර්ථික ප්‍රශ්න. මම කියන්නේ මම සල්ලි තාමත්ේ ලිද්දෙන් පුත් කරේ කියන්නේ මම අපිට පුළුවන් ඒ වගේ අති දක්ෂයට අපිට යම් කිසි දිරිගැන්වීමක් කරන්නට ඒ වගේ මේ අර කටයුතු දෙන්න. ඒ වගේ ක්‍රිකට් එක සොයාගෙන යන්න අපි මේක විස්තරයෙන් පවත් කරමු. මම ඉල්ලා සිටිනවා අපේ ගෲප්ස් දෙකේ සියලුම ළමයි මේ වීඩියෝ පුදුමව දැක්ෂයක. අපිට අවශ්‍ය ක්‍රිකට් තරම අමුතු මේක ශාක. එවනම් අපි මේක ලොකු විප්ලවයක් කරනවා. නුර කොටන් හරි අපි පටන් ගන්න. අපි හැමදාම ක්‍රිකට් මණ්ඩලයේ මේක හදයි. එවනම් කොහොම කරුවම් මේක හදයි. දැන් ඉන්නේ ක්‍රිකට් ටීම් එක ලොකු වෙනසක් කරා. එහෙම කියලා හිතන අපිට අපිට පුළුවන් මේ වෙනස අපිම කරන්න. ඉස්සෙල්ලා අපි අපේ ගෲප්ස් එක ඉන්න දක්ෂ අතිවේගී පංගුවන් තුළ වේගය ප්‍රේරකර ගන්න පුළුවන් අන්නේ කට අපි ඉස්සෙල්ලා ඊළඟට අපි බලමු ලංකාව තුළ දස්ත විදිල ඉන්න සැඟවිච්ච ක්‍රිකට්තර බලන්න. මට සුව මේ ඉන්න ටීම් එකට වඩා අති දක්ෂව අපි අතර විසඳලා ඉතින් ගියා හොයාගෙන ඉතුරු මේක ෂෙක්. ඔසියෙන් මේ කීන අසන මේක පුළුවන් තරම් ෂෙයා කරන්න කියලා. අපි අපේ ක්‍රිකට් හදමු.